කුරුණු සුබ දවසක්. මම උමේෂරන්ද කැලණි විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ශිෂ්‍යයෙක්. අපි ව්‍යාපෘතියක් විදිහට ව්‍යාපාර අධ්‍යයනයේ මුළු සිලබස් එකම, ඒ කියන්නේ පාඩම් සියලු පාඩම් තුන වසර වලට අදාළ සියලුම පාඩම් විස්තරාත්මකව සාකච්ඡා කරලා අපි මගේ YouTube channel එකට දාලා තියෙනවා. ඔයාලට කට්ටියට ඒකට බලන්න පුළුවන්. ඒ වගේම දැන් පටන් ගන්න යන්නේ ආර්ථික විද්‍යාවේ ඉතාමත් විශේෂීය තැන් ටික සාකච්ඡා කරගෙන යන්න. කවරරි මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ මේක ක්ලාස් එකක් නෙමෙයි, මේකේ කතා කරන්නේ වැදගත්ම තැන් ටික ආර්ථික විද්‍යාව විෂය මාලාවට අදාළ 12 13 විෂය නිර්දේශ වල අදාළ වැදගත්ම තැන් ටික තමයි කතා කරන්නේ. මම හිතන මේ තැන් අරමුණු කරගෙන ගිය අසවල් වල දිගින් දිගටම ප්‍රශ්න අහලා තියෙනවා. ඒවත් බලලා තමයි මේ වීඩියෝ මාලාව හදන්න, වීඩියෝ මාලාව හදාගෙන යන්නේ. මේකේ කලින් කාලේ BS වල විෂයන් ටිකේ වීඩියෝස් ටික ඕනනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක්ස් ටික, ඔක්කොම මම දාලා තියෙනවා, කට්ටිය ගිහිල්ලා බලන්න පුළුවන්. පාඩමෙන් පාඩම වෙන වෙනම වීඩියෝස් ටික නම් කරලා තියෙනවා, බලලා ඒ ටිකත් බලන්න අනිවාර්යෙන්ම. ඉතින් ගොඩක් අය ඉල්ල තිබුණා, මම ගෲප් එකට කමෙන්ට් කරලා තිබුණා ඒක උන්නට අදාළ වීඩියෝ සීරීස් එකක් කරන්න සහාය කවුන්ටි. ඉතින් අකවුන්ටින් වලට කලින් මම බලාපොරොත්තු වෙන මුලින්ම ඉකෝන් වලට අදාළ වීඩියෝ මාලාව කරන්න. ඉතින් ඉකෝන් විෂයක් විදිහට ගත්තා පස්සේ ඉසෙට්කෝ එකට සැලකිත බලපෑමක් දක්වන විෂයක් තමයි ඉකෝන් කියන්නේ BS වලට වඩා. මොකද පොඩි සංකීර්ණ භාවයක් තියෙනවා BS වලට වඩා සංකීර්ණ බව ගත්තොත්. මම දාපු පූල් එකේ තියෙනවා කොටිර වෝඩ් කාන්ති පිට පූල් එකේ තියෙනවා ගොඩක් අය කරලා තිබුණේ ඇකවුන්ටින් අමාරුයි කියලා. ඊට පස්සේ තමා ඉකෝන් අමාරු, ඊට පස්සේ තමා BS අමාරු. ඉතින් ඔක්කොගෙම වෝටින් කම්පෙයාර් කරලා බලද්දි මට අයිඩියාක් ගන්න පුළුවන් මධ්‍යම මට්ටමේ සංකීර්ණතාවයක් තියෙනවා ඉකෝන් වල BS වලට වඩා අමාරුයි. ඒ වගේම ඉකෝන් වලට වඩා යම් ස්ථාවර ලේසි එක ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. මම කලින් වීඩියෝස් වලත් කියනවා ඒවා ඒ විෂයට දක්වන කැපවීම සහ උනන්දුව තමයි ඒ විෂයට ආසාව තීරණය කරන්නේ. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ මේකේ විෂයන් තියෙනවා, මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මේ විෂය නිර්දේශය ඔබට ඕන එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕන එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕනෙක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා මොනවද Google එකේ සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ තරපස්සේ මුලින් කොටින් අපිට ඔක්කොම පේලා තියෙනවා. මුලින් වශයෙන් එන්නේ කුමරාමත්තම් ටික තමයි මුලින්ම තාරතර තියෙන්නේ. විශේෂ විදිහට පුළුවන් මේ තියෙන විශේෂ නිර්දේශ තමයි බැලුවේ. මේකේ විශේෂ නිර්දේශ 12 අවස්වරයට අදාළව තියෙන ආර්ථික පද්ධති මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. ඒකට කාලච්ඡේද 50ක් වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ ඉල්ලුම සැපයුම නම් වේතාවේ සා වෙළඳපොළ සමතුලිතය, ඊට පස්සේ වෙළඳපොළ රජයේ මෙදී අත්වන ආකාරය විමර්ශනය කිරීම, ඒකට කාලච්ඡේද 30යි. වෙළඳපොළ තුළ නිෂ්පාදන ආයතන නිෂ්පාදන ආකාරයේ ආකාරය විග්‍රහණය කිරීම කාලච්ඡේද 50යි. පස්සේ සර්වාධික ක්‍රියාකාරී සැලසුම් කිරීමේදී ජාතිගිනුම් සකස් කිරීම සම්බන්ධව කාලච්ඡේද 55ක් වෙන් කළා තියෙනවා. ඊපස්සේ සපාතික සර්වාධික සමතුලිතය පිළිබඳ කතා කරන්න කාලච්ඡේද 55ක් වෙන් කළා තියෙනවා. ඉතින් කවුරු හරි මේ විෂයන් එලවලට යද්දී මේ දෙකම උනේ. හැබැයි ඔකටීට පුළුවන් විෂයන් තෝරා ගැනීමේදී ඔකටීට අවස්ථාවක් තියෙනවා. මොකද 12 අවස්රේව ඔකටී හොඳටම දැනගෙන යන්නේ. මොකද ඒක දැන් 12 අවස්රේදී පාඩම් කරනවා, ඊට පස්සේ 13 අවස්රේදී පාඩම් කරනවා. ඉතින් දෙකීප සැරයක්ම ඔකටීට මේ 12 අවස්රේ තියෙන පාඩම් ඉල්ලුම සැපයුම වෙන රජයේ මැදිහත් වීම නිෂ්පාදන පිළිවැය එම සර්වාර්ථික සමතුලිතය වගේ තියෙන පාඩම් ටික බොහෝ දුරට ඔකටීට ටච් වෙලා තියෙන්නේ. ඉතින්
මම කියන්නේ ඒ පාඩම කොටිය පුළුවන් තරම් හොඳට ලකුණු ගන්න බලාපොරොත්තු වෙන යන මොකද ඒ වගේ ඔක්කොම ලකුණු ඒ වගේ 12 වසරෙන් ලකුණු ගත්තත් 13 වසරෙන් ලකුණු ගත්තත් ලකුණු කියන්නේ ලකුණු කියන්නේ ඒකෙන්ද ඔකට පුළුවන් ඒක උඩරිම කරලා ඉතින් chance එකක් ගන්න පුළුවන් 12 වසරේ ටික 12 වසරේ ටික විශේෂයෙන්ම කරලා ඉතින් මේ ඉල්ලුම සැපියුම ඒවත් මම පැහැදිලි කරගෙන යනවා මම මේ සිලබස් එක ගැන යම් කිසි දලාවෝදයක් දෙන්න යන්නේ මොකද ගොඩාක් අය පාඩම් කරනවා පාඩම් කරනවා පාඩම් කරනවා අපේ අවබෝධයක් නැහැ මම මොන පාඩමද පාඩම් කරේ මම කොතනද දැන් ඉන්නේ ඉතින් මේ කොරෝනා තත්ත්වයක් තියෙනවා තියෙන එක්සෑම් ඔක්කොම මේ පාසල් වාර විභාග ඔක්කොම කල් ගිහින් ඉඳලා ඔකට ටිර ඉවැලුවේට් කරගන්න අවස්ථාවක් නැහැ මේ තත්ත්වේ නිසා ඉතින් ඒකට මම විසඳුම කියන්නම් කොටි කොහොමද ඉවැලුවේට් කරන්න කියන්නේ කරගන්නේ ඉවැලුවේට් වල තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා මම ඉස්සෙල්ලා කතා කරන්න ඉතින් පළවෙනි එක තමයි ඊට පස්සේ ආර්ථික පද්ධති ඒ පළවෙනි පාඩම් 6 අදාළව මුළු කාලාච්ඡේද 300ක් වෙන් කරලා තියෙනවා ඊට පස්සේ 13 වසර ගියොත් මුදල් හාමින් මට්ටම් හැසීම ආර්ථික ක්‍රියාකාරී ආ බැංකු පද්ධති දායකත්වය සර්වාධි නාගරික ගැනීම සඳහා රාජ්‍ය මැදිහත් කරන ආකාරය ඊට පස්සේ විදේශීය වෙළඳාමේ න්‍යායයන් පදනම විග්‍රහ කරමින් විදේශීය නාමයේ ශ්‍රී ලංකා ඝාතකයේ ඇති කරන බලපෑම ගවේෂණය කිරීම ඉතින් විදේශ මූල්‍ය මෙදහවෙනි විදේශ මූල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයේ බලපාන ආකාරය ගවේෂණය කිරීම ඊට පස්සේ සංවර්ධනයේ විද්‍යාත්මක විග්‍රහ කරමින් තිරසාර සංවර්ධනයේ දායකීමේ අර්ම ප්‍රදර්ශනය කිරීම ඊට පස්සේ ශ්‍රී ලංකා ආර්ථික ව්‍යුහ ප්‍රතිපත්ති පිළිබඳ තුලනාත්මක විමර්ශනය කිරීම. ඉතින් මේ පාඩම් 12 තමයි කට්ටියගේ ඉකෝන් කියන විශේෂ කියන ආර්ථික විද්‍යාව කියන විෂය නිර්දේශ සම්පූර්ණයෙන් සකස් වෙලා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙන මේ වීඩියෝ සීරීස් එකේදී ගොඩාක් දිග වීඩියෝස් එන්නේ ගොඩාක් විනාඩි 15 විනාඩි 20 සදාහය විනාඩි 20ක් අතර කාලේ ඕනම කරුණු ටික විතරක් ඔය කට්ටියට අවබෝධය ගන්න මොකද එතකොට ඔය කට්ටිය අනිවාර්යෙන්ම පාඩම් කරලා තියෙන්නේ ඒ විභාග ළඟ වෙදී මේ පාඩම් ටික හොඳට පාඩම් කරලා තියෙන්නේ පාඩම් නොකරපු ළමෙක් වුණත් දැන් කවුරුර කියන ප්‍රම මම කරලා නැහැ කියලා. ඉතින් ඒක ඔබගේ තියෙන දුර්වලතාවයක් ඔබ කාලය වියදම් කාලය වෙන නොකිරීම සම්බන්ධව තියෙන දුර්වලතාවයක් කාටවත් කියන්න බැහැ මට සම්පත් නැහැ කියලා. කියන්නේ ඔය කට්ටියට ස්ටඩි මැටීරියල්ස් නැහැ කියලා හේතුව තමයි අන්තර්ජාලයේ පස් වෙන්න අන්තර්ජාලය කියන්නේ අන්තර්ජාලයේ ඕනතරම් සෝස් කියන උදාහරණයක් ගත්තොත් ඔයාලට ගුරුවරයෝත් තියෙනවා. ඒකේ ඕනතරම් කරුණු තියෙනවා. පස්සේ මේ ගෲප්ස් තියෙනවා Facebook ගෲප්ස් ඕනතරම් තියෙනවා. ඒ වගේ කලින් ඉස්සරේ කියන්නේ දැන් ටේලර් කරලා ඉවර ස්ටුඩන්ට්ස් ලාගේ නෝට්ස් ඔය කට්ටියට ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් අවස්ථා තියෙනවා ඉස්සරමයිට වඩා දැන් ළමයිගේ. ඉතින් ඒ අවස්ථාවන් ඔය කට්ටිය ප්‍රයෝජනයට ගන්න නැතුව මම මේ කියන්නේ පාඩම් කරලා දැන් හොඳටම රෙඩි වෙච්ච ළමයි නෙමෙයි කවුරු හරි හිතනවා නම් මට ඉගෙන ගන්න ඩෙමෝස් නෑ ටියුට්ස් නෑ ඒ වගේ හිතන ළමයිට මම කියන්නේ ඒ ළමයි තවත් කල් තියෙනවා මොකද ගොඩක් දුරට විභාගයේ තියෙන්නේ දැන් ගියසරේ තිබුණේ දෙසැම්බර් වගේ දුන්නොත් තව මාස 6ක් වගේ කාලයක් වගේ තියෙනවා ඉතින් ඒ ළමයට තවත් උකටිට මොනවද මැටීරියස් කියන්නේ ස්ටඩි මැටීරියස් එකතු කරගෙන විභාගෙ කොට දාගන්න පුළුවන් වෙන තවත් කල් තියෙනවා සහ තවත් අවස්ථා තියෙනවා හැබැයි විශේෂ ලොකු කැපකිරීමක් කරන්න වෙනවා ඒ කාල පොඩි කාලය තුළදී ඉදිරියට එන්න බැරි නැහැ ඉතින් අර වගේ කිව්වා මම කියන්නේ මේ ස්ටඩි මැටීරියස් උකටිට ගන්න පුළුවන් මේ ගුරුවත්ව තියෙනවා ඊපස්සේ ටියුට්ස් කාගේ හරි ආල්වෙකින් උමනාන ෆොටෝ කොපි ගහ ගන්න පුළුවන් ඉතින් ඒ වගේ දැනුම ඔකට උමනාව තියෙනවා නම් ලබා ගන්න පුළුවන් ඉතින් මං දන්න ගොඩක් ළමයි ඉන්නවා එයා ක්ලාස් නොගිහින් තනියම ටියුට්ස් අරගෙන කොමාරි කරලා කැම්පස් ස්ටාෆ් ළමයි ඉතින් එතකොට කාටවත් කියන්න බෑ මට ක්ලාස් යන්න විදියක් නැහැ මට ඉස්කෝලේ නැහැ ඒකින්ද මට ඒ ලෙවල් කරගන්න බැරි වුණා කියලා ඉතින් ඒ කිසිම නිදහස්ට කාරණයක් ඔබ විශ්වවිද්‍යාල තේරීමේදී හෝ ඔබ වෘත්තියකට විවිසීමේදී වෘත්තිය සමුක පරීක්ෂණයේදී මට එලියල් කරගන්න බැරි වුණා අර හේතුව මත කියලා ඔකට කිසිම
excuse එකක් හෝ නිදහසට කාරණයක් වෙන්නේ නැහැ ඒක. ඉතින් මම මේක මතක් කරේ. ගොඩක් ළමයි කියනවා, ගොඩක් ළමයි නෙමෙයි තව සුළු ප්‍රමාණයක් කියනවා මට signal නැහැ හෝ මට material tools එක හරියට පිළිවෙල නැහැ. තමත් පොඩි කරුණු තමයි කට්ටිය කියන්නේ කට්ටිය කරගන්න බැහැ කියන එක. ඉතින් ඒක කියන්නේ කට්ටිය කවුරුන් මෙතන වීඩියෝ එක බලන කවුරු ඉන්නවනම් කියන්නේ එහෙම අදහසක ඉන්න කවුරු ඉන්නවනම් කියන් තියෙන ඔයාගේ කැපවීම අද තමයි සියල්ල තීරණය වෙන්නේ. ඔයාට හෙවෝදින් ඕන තරම් නෝට්ස් හොයාගන්න පුළුවන්, ඕන තරම් කරුණු හොයාගන්න පුළුවන්, ඕන තරම් මේ විෂය මේ ඒලල් ගොඩ යන්න පුළුවන්, මාර්ග හොයාගන්න පුළුවන්. ඉතින් අරක ඉඳලා මේක නෑ හරි, මේක නිසා අරක බෑ හරි කියන්න එපා. ඉතින් මම මේක කිව්වේ උපදේශක් විදියට. මට මැසේජ් කරලා රික්වෙස්ට් කරන මැසේජ් කරලා කියන සුමුත්‍රය ළමයිට. ඉතින් අනිත් ළමයි මම දන්නවා ගොඩාක් ළමයි මගිනුත් ප්‍රශ්න අහනවා, දන්නේ තියව අහගෙන කරගෙන යනවා. ඉතින් කරගෙන ගිහිල්ලා තියෙනවා ඒ කට්ටිය ගොඩාක් සතුටුයි. මොකද අපි BS විෂය නිර්දේශක අවස්ථරේ ගිය නොවැම්බර් වගේ ඉතින් එදා මේ කාලය තුරදී ළමයි 9000කට කිටුන බලලා තියෙනවා මේ විෂය නිර්දේශයේම. ඉතින් ඒ කට්ටිය බලලා කමෙන්ට්ස් කළා, නෝට්ස් ඉල්ලගෙන පිළිවෙලට වැඩක් කරගෙන තියෙනවා. ඒ ගැන සතුටුයි. ඉතින් අපි නැවතත් මේ මේ මගේ මේ මේ ෆෝන් වීඩියෝ මාලාවට ආවොතින් මම මේ වීඩියෝ විනාඩි 10ක් විනාඩි 20ක් අතර කෙටි කාලයකට කරන්නේ. මොකද ගොඩාක් වෙලා වීඩියෝස් බලන් හිටියම කට්ටියත් එපා වෙනවා. ඉතින් අර පොඩි පොඩි වීඩියෝස් මාලාවක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තෝරාගත් විශේෂයෙන් මුලින්ම කියනවා විශේෂයෙන් තමයි. මොකද විෂය නිර්දේශම් කියන්නේ BS වගේ විෂය නිර්දේශ මුලින්ම ආවරණය කරන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ෆෝන් කියන විෂය නිර්දේශ මුළුමනින්ම 100% ආවරණය කරන්න බෑ. හැබැයි අපිට පුළුවන්, මට පුළුවන් විශේෂීය තැන් ටික විතර හැම සැරේම විභාගයකට අහන විභාගයට අහන්න පුළුවන් වැඩි ඉඩකඩක් තියෙන තැන් ටික විතර මට උපුටා අරගෙන ඒ ගැන තේරෙන්න කියලා දෙන්න පුළුවන්. ඉතින් මේක කියනවා මේ ක්ලාස් එකක් නෙමෙයි, මේක යන ඩිස්කෂන් එක සාකච්ඡාවක් වගේ තමයි මම කරන්නේ. නෝට්ස් දෙන්නේ නැහැ. ඉතින් මම කියද්දී ඔය කට්ටියට උමනාව තියෙන අය පුළුවන් ලියා ගන්න, ෂෝට් නෝට් කරගන්න. ඉතින් ඒ වගේ කරගෙන යන්න පුළුවන්. මම හිතන උමනාව තියෙන අයට මේක හොඳටම ඇති. මොකද වීඩියෝ එකක් කියද්දී ඔකට පුළුවන් වීඩියෝ නතර කරලා ලියා ගන්න. මේ වගේම පුළුවන් වීඩියෝ එක නැවත නැවත බලන්න පුළුවන් තේරුන්නේ නැති තැන්. ඉතින් ඒ වගේ එහෙම නැත්නම් මාගේ අපි මගේ තියෙන ටෙලිග්‍රෑම් ගෲප්ස් වල දැන් 5000කට කිට් වෙන ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඒ ටික ඒ ගෲප්ස් එකට ඇඩ් වෙලා මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඒ වගේ ෆැසිලිටීස් ගොඩක් තියෙනවා. ඉතින් උනනා තියෙන ළමයට මම හිතනවා හොඳ මාර්ගයක් වෙයි මේ වීඩියෝ මාලාව. ඉතින් ඊට පස්සේ ගත්ත පස්සේ ඒ විදිහට කරනවා. අනිත් එක තමයි මේ කතා කරන්නේ කිය මේ MCQ අමාරු කියන එක. MCQ එක අමාරු කියලා ගත්තට පස්සේ MCQ එක මේකට උත්තරයක් ලියන්න. ඒ කියන්නේ උත්තර පහකින් උත්තරයකට ඉරි ගන්න ඕවා. ඒ කියන්නේ නිශ්චිතවම දැනගෙන ඉන්න ඕනේ. මොකද A levels වලදී ප්‍රශ්න පහම එක සමාන ළඟින් යන උත්තර තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉරි ගන්න දෙන උත්තර හරි උත්තරේ තෝරන උත්තර පහම සමහරකට උත්තර පහම හරි වඩාත්ම හරි උත්තරේ තමයි ඔය කට්ටිය තෝරගන්න ඕනේ. ඉතින් ඒ වෙලාවකදී ඔය අනිවාර්යෙන්ම ඔය විශ්ය කරන හොඳටම දැනගෙන ඉන්න එක දැනගෙන සිටිය යුතුයි. මේක ගොඩ යන්න නම් සියයට 100ම හෝ ඊළඟ ප්‍රතිශතයකින් දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒක සමාන උත්තර හෝ උත්තර සමාන ප්‍රශ්න තියෙන උත්තර පහම හරි පසුදීගෙන පහම හරි. හැබැයි ඔය ප්‍රශ්නේ හොඳින් කියවලා හරි වඩාත්ම හරි උත්තර නම් ලකුණු කරන්න ඕනේ. ඉතින් MCQ වලින් ගොඩාක් මගේ හැරෙන්න පුළුවන් ඉවසීමේ සහ වැඩි කල්පනාවෙන් උත්තරේ කියලා වෙලාවක් කල්පනා කරගෙන තමයි ඉදි ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ගත්තවස්සේ ඔගට්ටිට මේ මෙතනින් පේන නැති කලච්ඡේද ප්‍රමාණය මේ මොකටද උරුවතුනේ උර විශ්ව නිර්දේශද කලච්ඡේද ප්‍රමාණය මත ගොඩක් වෙලාවට සාමාන්‍ය මේකේ බර තිබීම. ඒ කියන්නේ කලච්ඡේද 80ක් කියන්නේ ඒ පාඩමට සැලකිලිදු බරක් තබලා තියෙනවා. ඉතින් කලච්ඡේද 30 කියන්නේ යම්සි මට්ටමේ අඩු ප්‍රමාණයක් තමයි කලච්ඡේද 80ට වඩා 30 තියෙන. ඉතින් ඒකේදී කොටියට කැම්පේන් කරගන්න පුළුවන් කොහොමද මේ බර තිබීම
සහ ඒ පිළිබඳව ඊට පස්සේ ගත්තර පස්සේ අනිත් කාරණාව තමයි මේ සමහරක් ප්‍රශ්න ලියද්දී කට්ටිය දැනගෙන ඉන්න ඕනේ කට්ටිය දැනගන්න ඕනේ කට්ටිය දැනගන්න ඕනේ සමහරක් මේ දල්දේශ නිෂ්පාදිතයේදී මේ අංශවල සංයුතිය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ ඒ වගේ කරුණු තියෙනවා මම ඒවත් ගොඩක් දුරට කියලා දෙන බලාපොරොත්තු වෙනවා මේ සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය පිළිබඳ පාඩම් වලදී ඉතින් මම හිතනවා මගේ වීඩියෝස් වල දිගම රැඳී ඉදීවි කියලා දැන්ට මේ හැඳින්වීමේ තියෙන වීඩියෝ එක තමයි මේ ඉදිරියට දිගටම වීඩියෝස් ටික අප්ලෝඩ් කරගෙන යනවා මම බලාපොරොත්තු වෙනවා වීඩියෝ 60කින් වගේ මේ සම්පූර්ණ විෂය නිර්දේශයේ මූලික තැන් කවර් කරන්න ඉතින් ඊළඟ වීඩියෝ එකක් දැන් මේ කියන්නේ බලන්න කියනනම් ඒ කියන්නේ දාලා නැහැ තව සතියක් ඇතුළත මේ සියලුම විශ්ව නිදේශය කවර් කරනවා මූලික තැන් ටික විතරක් ඉතින් ඔක්කොටම නැති මේ මගේ වීඩියෝස් අලුතෙන් බලන්න කියනනම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒක BS වලට අදාළව කියන වීඩියෝස් ටික බලන්න BS කරන ළමෙක් නම් එතන විශාල දැනුමක් තියෙනවා මේ දැනුම ගත්තයි ඉන්නවා ඉතින් ඊළඟ වීඩියෝ එකේ හමු වෙනකල් ඔක්කොම සුබ දවසක් thank you